මුහුණ පැහැපත්තු තියාගන්න මුහුණට ආයුර්වේද සත්කාරයක් ගැන අපි කතා බහ කළා. අපි නැවතත් සූදානම් වෙනවා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක සමග අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකා මේ නිර්මාණකරණයට ඔබ පිවිසෙද්දී කාන්තාවක් විදිහට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් විදිහට මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්න සිද්ධ වුණේ? ඒක තමයි දැන් ඒක මේ මං හිතන්නේ මම මං ගැන කතා කරාට මං හිතන්නේ ඒක අඩු වැඩි වශයෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්න කාන්තාව ඔක්කොගෙම ওই ප්‍රශ්නේ අහුවොත් එකම වගේ උත්තරයක් තමයි දෙන්නේ. මේක පොදු දෙයක්. කොයි ක්ෂේත්‍රයටත් පොදු කාන්තාවක් ඉස්සරහට එනකොට එහෙම නැති සමහර ක්ෂේත්‍ර තියෙනවා කාන්තාව වැඩි වශයෙන් ඉන්න ක්ෂේත්‍ර. දැන් ප්‍රශ්න වෙලා තියෙන සමහර ක්ෂේත්‍රවල කාන්තාව අඩු නිසා අර ඒක ගැන තියෙන සමහර සීමා තියෙනවා මේ කාන්තාවන්ට නොගැලපෙනවා කියලා. එතකොට ඒ මතවාදයට එක තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඉතින් මටත් මම මේ විෂයෙ ඉන්නකොට මටත් එහෙම ප්‍රශ්න ආවා. දැන් උදාහරණයක් විදිහට වැඩිපුරම ආවේ පවුල ඇතුලේ. මොකද ඒගොල්ලෝ තමයි අපේ අනාගතය. දැන් ඒගොල්ලෝ ඇත්තටම ආදරයට තමයි මේ ලිමිටේෂන්ස් අපිට දාන්නේ. එතකොට ඒගොල්ලන්ට ඕන මෙයා සමාජය ඇතුලේ හොඳ තැනකට ඉන්න, හොඳ විදිහට ඉන්න. නමුත් ඒගොල්ලෝ හිතනවා කාන්තාව අඩුවෙන් ඉන්න ක්ෂේත්‍රයක යනවා කියන්නේ මේ තියෙන ප්‍රශ්න වැඩි, ඒවට ඒවා බැලන්ස් කරගන්න අපිට පුළුවන්ද බැරිද කියන එක ගැන ඒගොල්ලන්ට අදහසක් නැහැ. ඉතින් ඒ නිසා අපිට සමහර සීමාවල් දානවා. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න සිද්ධ වුණා. ඊට අමතරව ක්ෂේත්‍රයේ වැඩ කරනකොටත් දැන් කාන්තාවන් අඩු නිසා සහ දැන් මම ගත්තාම විශේෂයෙන් මම පොඩ්ඩක් කාන්තාවන් සම්බන්ධ ගැටලු ප්‍රශ්න පිළිබඳව වඩා සංවේදී මගේ නිර්මාණ ඇතුළු. ඉතින් එතකොට මම දැන් උදාහරණයක් විදිහට මගේ පළවෙනි කැරි චිත්‍රපටය කරනකොට මට ඕන වුණා කාන්තා ටීම් එකක් එක්ක වැඩ කරන්න. නමුත් හොයලා බැලුවම කාන්තාව නැහැ. හරිම අඩුයි ඉන්න අයත් එක එක විදිහ වැඩවල. ඉතින් මට ඕන වෙලාවට ගන්න බැරුණා. ඉතින් මම පිරිමි ටීම් එකක් එක්ක තමයි වැඩ කරේ. ඉතින් එතකොට මට දැනෙච්ච දේ තමයි ඒක හැමදාමත් දැනෙමින් තිබුණා කාන්තාවක් විදිහට මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනකොටත්. නමුත් දැන් අධ්‍යක්ෂණයට ආපුවාම මමනේ ඩිසිෂන් ගන්න. එතකොට මගේ මම නලුණ එළියොත් එක්ක කතා කරනකොට ක්‍රූ එකත් එක්ක කතා කරනකොට තේරිච්ච දේ තමයි මට වඩා පහසුයි. මට කාන්තා ටීම් එකක් හිටියනම් මේ මම දාන වෙහෙස මීට වඩා අඩු තැනකදී මට මේක කරගන්න තිබුණා කියලා. ඉතින් එහෙම හරි පොඩි බාධා කිරීමක් කරනවා. අපි වෙලාව බලලා ඉක්මනට එමු. හරි කතා කරමු. හරි. දැන් එහෙම බාධකත් තිබුණා. අනිත් පැත්තෙන් දැන් අපි නිර්මාණයක් කරනකොට අපි දැන් උදාහරණ අපි කතා බහ කරන සූදානම් නේත්‍ර මං හිතන්නේ මේ අපි මේ වෙලාවේ පොඩ්ඩක් ලංකාව සර්ප්‍රයිස් කරන්න යන්නේ. මොකද ජීවිතේ කාන්තාවන්ට සර්ප්‍රයිස් කියලා කියන්නේ මාර දෙයක්. සෑහෙන වටින දෙයක් නේද? කාන්තාව බොහොම කැමති දෙයක්. ඉතින් ඒ නිසා අපි අද ලංකාව දැන් අපි ලංකට කන්න දුන්නා. ඊට පස්සේ රූපලාවන්‍ය සත්කාර කරා. ඉතින් ඒ වගේ දැන් අපි සර්ප්‍රයිස් එකකුත් දෙන්න හදන්නේ. අපි ආරාධනා කරනවා ලංකාවේ බොහොම හිතවත් කෙනෙක්ට අපි මැදිරියට ආරාධනා කරනවා. අපි බලමු කවුද කියලා. මම නම කියන්නේ නැහැ. ආවට පස්සේ නම කියමු. මේ රියැක්ෂන් එක බලන්න ඕනේ නේද? අපි ආරාධනා කරනවා මේ අසංක සායක්කාර. ඔහු බොහොම දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරේ. මමගේ සින්නත් ප්ලේ කරා. මම හිතන්නේ අපි මේ මුලින් ප්ලේ කරපු නාට්‍යත් සංගදාස ප්ලේ කරා. සායක්කාරගේ නාට්‍යයක්. ඉතින් කොහොමද දකිද්දි ඉස්සෙල්ලම මේ ආපු අර ලයිට් පත්තු කරපු අයගේ එක්කෙනෙක්ද මේ? අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒ වේදිකා නාට්‍ය 2015 වෙනේ අපි පටන් ගන්න. ඉතින් එතකොට මම පළවෙනි වතාවට කොමඩි කියන ශානරේ වේදිකා නාට්‍යයකට සම්බන්ධච්ච පළවෙනි පාර. ඉතින් ඒ වුණාට සායා ගොඩාක් කොමඩි පැත්තේ අපි බලලිමු නේද? ගීතත් තියෙන බලලිමු. ගින්දරත්තලයි උලුන් මල ළඟයි ගින්දරත්තලයි උලුන් මල ළඟයි ගින්දරත් දඟයි වතුර වතුර වගේ හිත ගලනවා යතුර දීගේ යතුරු හිලෙන් දැක්කේ අසංක සායක්කාර විසින් අධ්‍යක්ෂණය කරපු ලංකා රංගනින්දායක වුණු
සංගදාසගේ චූටි කල්සන. ඉතින් මම සායක්කාර කියලා කතා කරන්නද සායා කියලා කතා කරන්නද ඕන විදිහට ඔබට හැමෝම කතා කරන්නේ සායා කියලා. අපි සායා කියලා කතා කරන්නේ සායා. ඔබට කොහොමද මේ ලංකාව මුණ ගැහෙන්නේ සහ ලංකාව ගැන ඔබට මොන වගේ කියවීමක් තියෙන්නේ? ලංකාව මුණ ගැහෙන්නේ. ලංකාව ඇත්තම මේ මගේ වැඩකදී මුලින්ම මුණ ගැහෙන අපි 2015 තමයි අපි සංගදාස පටන් ගන්නෙ. හැබැයි ඊට සෑහෙන කාලයකට කලින් මම ලංකාව දන්නවා කියන අපි එහෙම පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. ශේෂ්ත්‍රය ඇතුලේ ලංකා බණ්ඩාරනායක කියලා නිලියක් ගැන අහලා තිබ්බා සහ ලංකාවක් ගැන දැක් අපි ඉස්සර කියනවා මේ වචනයක් මේ ආඩම්බරකාර නිලියක් කියලා. අපි ටිකක් අපි දැකපු නිර්මාණ ඇතුලේ තිබ්බ ටිකක් දැවැන්ත පෞරුෂයක් සහිත මේ එහෙම ටිකක් අපිට ලං වෙන්න බැරි මට්ටමේ නිලියක් කියන අදහස තමයි මුලින්ම තිබුණේ. එකපාරක් මට මතකයි අපි මොකක් හරි මේ කෙටි නාට්‍යයක් යවවන සම්මාන දෙවෙනි වටේ හෝ දෙවෙනි වටේ තියෙනකොට ලංකාවවිල රඟපානවා සංජීව අයියා කියලා. රෝසමලේ අතුල පතිරණයි ලංකා බණ්ඩාර නායක එහෙනම් ඇවිල්ලා රඟපාල යනවා අපි නිකන් බලාගෙන ඉන්නයි තරම් විශ්මයකින් ඉඳාම ලස්සනයි තරමට ඒ දෙන්නගේම රඟපෑම සහ නාට්‍යයත් ලස්සනයි එහෙම ඒ වගේ නා ලංකාවේ රඟපාපු දේවල් ගණනාවක් දැකලා තිබ්බා මොකද ලංකත් එක වැඩ කරලා තිබ්බේ නෑ මට ලංකා යෝජනා කරන්න ඇත්තටම ජගත් චමිල සංගදාසගේ චූටි කල්සම නාට්‍ය අපි පටන් ගත්තේ ජගත් අයමමයි තනියෙන් වැඩ කරගෙන ගිය අවුරුද්දක් විතර يعني හරියින් හමන් නිලියක් මේක නිලියක් නැතුව ඒ ඉන්නවට තමයි ජගත්තා යෝජනා කරේ. ඒකෝර ජගත්තා වැඩ කරාම හිතන්නේ චාලකගේ මාර්ගනින්දේ. මාර්ගනින්දේ ලංකත් එක්ක වැඩ කරන එකත් එක්ක ජගත් කෝල අපි ලංකාව පොඩ්ඩක් බලමුද කියලා. ඊට පස්සේ අපි කැම්පස් එකේදී මුදුපද හම්මුනේ මුලින්ම කතා කරලා. ඒකෙන් පස්සේ වැඩ කරගෙන ගියා. ඉතින් අපි ඉතන ඉඳලා තිසහින වැඩ ප්‍රමාණයක් කරා. කරපු වැඩ වලට වඩා අපි කතා කරපු වැඩ තියෙනවා තව කරන්න සෑහෙන. කැම්පස් එකේදී ලංකාව හම් වෙනකොට ඒ මතකේ කොහොමද? කැම්පස් එකේදී ලංකාව හම් වුණා කියන්නේ මේ අපි සායට අනුව ලංකා කියන මොන වගේ චරිතයක්ද අපි මෙයාගේ කැමති දේවල් අකමැති දේවල් අපි ගැන කතා කරමු සාය දැකලා ඇතිනේ ලංකාවේ විවිධ නිලියෝ එක වැඩත් කරලා ඇතිනේ ලංකා වෙනස්ද ඊට හා ගොඩක් වෙනස් ලංකා වෙනස් ඒක ඉතින් ආයි කතා දෙකක් ලංකා වෙනස් අතව සමහර දේවල් මයින්ඩ කෝදු නෑ යා මයින්ඩ බෑම කිසිම කෝදුවක මම දැකපු දේ තමයි තේ ලංකාවේ කියන්නේ ඉතාලම නිර්භීත සහ බය නෑ කිසිම දෙයකට යට වැඩක් කරන්න ඕනොත් ඒ වැඩේ කරනවා සහ මෙහෙම එක තැනක රඳවන්න පුළුවන් කැරක්ටර් එකක් නෙමෙයි වේදිකාවෙත් එහෙමයි සැබෑ ජීවිතෙත් එහෙමයි සැබෑ ජීවිතය අනිවාර්යෙන් එහෙමයි 2015 දකපු ලංකා නෙමෙයි 2023 වෙනකොට ඉන්නේ يعني යා කියන්නේ මං කියන්නේ ඒක වෙනස් වෙනවා කියන එක නරකාර්ථයකින් නෙමෙයි හැමතිස්සෙම අප්ඩේට් එකක් තියෙනවා ලංකත් එක්ක වැඩ කරද්දී අපිටත් ඒක තියෙනවා يعني එයා ඉන්නේ නිතරම අලුත් එකක් එක්ක අලුත් අප්ඩේට් එකක් එක්ක සහ එයා මොකද්ද එකක් හොයනවා ඒ හොයන එක මන්ද හම්බෙලා තියෙනවද හම්බෙයිද නැද්ද කියන එක ඒක විශාල ගවේෂණයක් ඒකේ තියෙනවා ඉතින් මේ මොහොතේ වැඩ කරගෙන හිටියත් එයා ඉන්නේ ඊළඟ මොහොතේ ඊළඟ මොහොත ගැන තමයි යාගේ අදහස තියෙන්නේ අපි උදේ ඇහුවා ලංකාවෙන් ලංකා කියන්නේ කවුද කියලා එතකොට ලංකා කිව්වා මට මං ගැන කියන්න බෑ අද ඉන්න මම වෙනයි හෙට මගෙන් හරි මං ආයෙ වෙනයි කියලා ඒක හරි එතකොට නේද මම කන්ෆර්ම් කරානේ මොන නෙමෙයි කිව්වේ බයිදන් සායගේ දැන් වසර 8ක අටක් වගේ ආශ්‍රය කරනවා ලංකාව ඉතින් අපි කතා කරා අර රසමුසු අත්දැකීම් තියෙනවා කියලා අපි ඒ වගේ පොඩි අත්දැකීමක් කියමු මේ අමතක කරන්න බැරි අත්දැකීමක් දෙන්නටම වේදිකා නාට්‍ය වල අමතක නොවන මොන හරි කොටසක් ඇතිනේ අපි දෙන්නටම අමතක නොවන කොටසක් තියෙන වේදිකා නාට්‍ය ඒක අපි දෙන්නාගේ අපේ චාමල්ඩන සිංහ කියලා ඉන්න මිත්‍රෙක් ඒ නාට්‍ය තියෙනවා එක තැනක මේ එයාට හෙදියක්නේ හෙදියට එක වැඩ වර්ජනයක් අවස්ථාවේ මෙයා වැඩ වර්ජනය කරන්න නැතු ඉඳෙද්දි ඇවිල්ලා වැඩ වර්ජකයෝ පහර දෙන පහර දුන්නාට පස්සේ මාධ්‍ය ආයතනයකින් ඇවිල්ලා මේක යාගේ අදහස් ගන්නවා චාමල් රණසිංහ තමයි අපි සුද්දා කියලා කියන්නේ චාමල් තමයි ඒකේ මාධ්‍යවේදියාට රඟපෑවේ මේ ෂෝ එකත් විශේෂයි ඒක බතුල්ලි තිබ්බ ෂෝ එකක් ඡායාරූප සංගමයක තමයි ඕගනයිස් කරේ ඒගොල්ලෝ ඕගනයිස් කරේ ෂෝ එක මේකද අපි මේ මාධ්‍යවේදියා අරගෙන එනවා කැමරාවක් මේ කැමරාවට පාවිච්චි කරේ ජගත් චමිලගේ වීඩියෝ කැමරාවක් තියෙනවා ඒක මේ ෂෝස් ගණනාවක් අපි ඒක පාවිච්චි කරා මම පල්ලෙහා බලාගෙන ඉන්නවා මට පේනවා එක පාටම මාධ්‍යවේදියා මෙහෙම ඇතුළට යනවා මම පල්ලෙ නෑ මම චානල් මේ පැත්තක හිටියේ ජාලරයක් අස්සේ මම ඉන්නේ මට පේනවා චාමල් ඇතුළට යනවා වෙනදාට මේක ඉතාම සීරියස් තැනක් ඇවිල්ලා ලංකාවේ ප්‍රශ්න අහනවා මේ කාලේ රේ පෙරාගෙන එහෙම ඉන්නේ ලංකා hina වෙනවද ඉතින් මේ නාට්‍ය අතරතුර නාට්‍ය අතරතුර ලංකා hina වෙනවා ඇස්ස වලින් නම් අර අපේ චාමල් මේකේ වීඩියෝ කැමරා එක වහලා තියෙනවා කප් එකක් මේක අරින්න නැතුව ඒක වහගෙන හොඳයි මේ රෙකෝඩ් කරන්න ඒක සහ පිටිපස්සට පිටිපස්ස අරින්න පැත්තට අරගෙන
දවසි ප්‍රශ්නයක් දෙක. මේක වැඩි හොඳ වැඩි කියන්නේ ඔක්කොම මුළු ඔඩියන්ස් එකම දන්නවා මේ ඡාය රූප ශිල්පය ගැන දැනුවත්. මේ ප්‍රේක්ෂකව ගෝරි ඉන්නේ. අනිත් එක තමයි දැන් මම කොමඩි ශානරේ වැඩක මේ ෆස්ට් ටයිම් වැඩ කරාම ඉතින් මමත් පොඩි චක්කිතයකින් වගේ ආවා. ඉතින් සායත් එක්ක ගොඩාක් කතා කරලා සායගෙන් ආපු කියන්නේ හොඳ අධ්‍යක්ෂකවරයෙක් මම වැඩ කරපු ලංකාවේ. ඉතින් මේ ඒවත් එක්ක තමයි මම ඩිවලොප් වුණේ. මොකද මට මේක අලුත් මේක මොකද ප්‍රේක්ෂකාගාරයේ hina වෙනකොට අපි කරන දේවල් වලට එක පොඩි ට්‍රැප් එකක්. එතකොට අපිට හිතෙනවා තාටියක් වැඩිපුර කරන්න. දැන් අපේ ලංකාවේ කොමඩි වල එහෙමනේ තියෙන්නේ. ඔඩියන්ස් එක hina වෙනවා නම් තාටියක් වැඩිපුර කරනවා. තමුන්ගේ චරිතය එහෙම එහෙ යනවා. එහෙම එක බැලන්ස් කරගන්න හරි අමාරුයි. මට ඒ ප්‍රශ්නෙට වඩා මට තිබුණේ මටත් hina යන්නේ නෝ. එතකොට කොහොමද මේක කන්ට්‍රෝල් කරන්නේ? බැලන්ස් කරගන්න. බැලන්ස් කරද්දී එහෙම ඉන්න වෙලාවක අර වගේ නෝකෝ. මට මේක නවත්ත ගන්න බැරුණා. ඇත්තටම මේක මම මෙතන මගේ ජීවිතේ මේ ඒ වගේ එකක් වුණා. මතක නැද්ද ඒකේ පොඩි කොටසක්? දෙවසක් මතක නැහැ. අපි කලිනුත් අපි ආරම්භ කරා මේ දෙවසක් කියන්න කියලා තමයි කිව්වේ. නෑ මම ට්‍රයි එකක් දෙනවා. සෑහෙන ට්‍රයි එකක් දුන්නා උදේ ඉඳලා. මට තෙලියෙන් කියලා ඒ දෙවසක් කොහොමද ගන්න. පොඩි කොටසක් අපි පුංචි කොටසක් කරලා දෙන්න. දෙවසක් කියනවා නම් මට කිව්වේ. සහයෝගය. වේදිකාවේ සහයෝගය. ඒකේ අධ්‍යක්ෂකවරයා. මතක නැහැ. ඒකනේ පේනවනේ වෙන දේ. හොඳයි මං හිතන්නේ අපිට ඉතින් ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති හැඩයි මොකද අපි උදේ නම් අපි පුංචි දෙපස් පුංචි කොටස සින්දු කියන්න වෙන්නේම නැහැ දෙපසක් කියන්නේ මොකද්ද කියන්නේ සෝයා අපි සායම මතක් කරලා දෙන්න පොඩි දවස් ඔයාලේ රාජකීය කොයි වගේ කැලක් කියන්නේ දෙපසක් කියන අනිත් පැත්ත කියන්නේ නැහැ ඉතින් අන්න ඒකයි දෙපස අනිත් පැත්ත ඔව් දැන් දෙපස පොඩ්ඩක් දෙන්න කතා කරගෙන අපි පොඩ්ඩක් වෙලාව බලමු මානව ධර්මතා අප නිර්වචනය කරයි මතක් වෙනවද සංගදාසික දෙපසක් වට කියන්න පුළුවන් නම් මතක් වෙද මතක් කරන්නේ පුංචි කොටසක් අපි පොඩි කොටසක් අර පොලිසියෙන් අල්ලගෙන ගිහලා එන තැන සංගදාසක නැත්තම් මුල හරිය හා මුල හරිය ගමු නෝන බලන්න එන තැන තොස්තර අපිට දැන් ඊයේ සද්දට ඕනේ මේක වේදිකාවක් කරන්න ඕනේ මම හිතන්නේ මේ බලන් ඉන්න අපේ නිවසේ නම් බලන් ඉන්න අපි හිතමු සෑහෙන කුතුහලයකට පත් වෙලා ඉන්නේ මේ ඒක නෝයා මෙයා වෙනුවට ජගත් කරලා දෙන්නෙපා එහෙනම් මෙලහකට දීලා ඉවරයි ඉවරන පිටපතක් අරන් ඉන්න ආවෙනවා පිටපතක් දැන් පිටපතක් හදලා හරි කියන්න වෙනවා. ඒකනේ මේක කතා කරන්න ගියොත් දෙපස සමතක වෙන්න පුළුවන්. එහෙනම් අපි ඔව් ඒක වෙලා තියෙන්නේ දැන් මම එක දිගට කියන දෙපස් කණ්ඩ හරි අඩුයි ඒ නාට්‍ය. මමයි ජගත් චමිලයි මෙහෙම මාරුවේ මාරුවට අපි දෙන්නගේ චරිත දෙක මෙහෙම පැරලලි යන පොඩි පොඩි දෙපස් තියෙන්නේ. දැන් මම චූටි එකක් කිව්වහම ඒක දිග එක තියෙන ඇත්තටම ජගත් චමිලට. එතකොට දැන් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් කියන එක මෙතරම් සංකීර්ණ වෙන්නේ නැහැ. හරි කමක් නැහැ අපි මේ සංකීර්ණ ගැටලුව අවසානයේදී හරි විසඳ ගන්න බලාපොරොත්තුෙන් දැන් සාය වේදිකා නාට්‍ය තුලදී ලංකාව දකින්න වෙනස් විදිහකට හැබැයි අද අර කියපු විදිහට තව අලුත් වෙලා හෙට තව අලුත් වෙයි මේ වෙනස ලංකාව ඇතුලේ කොහොමද දකින්නේ දැන් අපි මුලින් කතා කරා සුමিত্রා පීරිස් මහත්මිය නැති වුණාට පස්සේ අපිට කවුරුත් නැ කියන හැඟීම ආවා සායට කොහොමද හිතුනේ ඔව් ඒක එතනම කියන්නේ හොඳ තැනක් කියන්නේ ලංකාව මාක් කරනවා මේ කාන්තා අධ්‍යක්ෂකවරිය කියන භූමිකාව ඇතුලේ ඒක දැන් කාන්තා පැත්ත අයින් කරත් يعني අධ්‍යක්ෂකවරයා කියන එකයි මේක සර්වනාමයක් විදියට අරගත්තත් වෙනම එකක් ලකුණු කරනවා ලංකා යාගේ පළවෙනි ෆිල්ම් එකෙන්ම ෂෝට් ෆිල්ම් එකෙන්ම ඒකෙන් තමයි මෙතරම කියන්නේ අපිට වුණත් එකපාරට දැන් ලංකා ඇතුලේ ඉන්න අර යා දෙයක් හොයමින් යන කෙනෙක් ඉන්නවනේ මෙයා මොන වගේ හැඩයක්ද කියන එක පවා මම හිතන්නේ එකපාරට ඔඩියන්ස් එකට ගැසිලා යන වැඩක් ඒක ඉතාලම ලස්සන වැඩක් ඒකට ඒතනින් පටන් ගත්තට පස්සේ ඒක නතර වෙන්නේ නැහැ. ඒකේ තව ෂෝට් ෆිල්ම්ස් දෙක තුනක් බලංගා කරනවා. ඒතර මේ ගවේෂණයත් එක්ක සහ එයා ඒ පාර හරි ක්ලියර් යනවා ඉස්සරහට. ඒක මම හිතන්නේ මේ වෙන විදියකට ලංකාවේ සිනමා කර්මාන්තයට කර්මාන්තයට සිනමාවට වෙන මාවතක් විවෘත වෙන තැනක් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද මෙයාගේ කියවීම හරිම දේශපාලනිකයි. ඒවා නිකන් අර සාමාන්‍ය තලයේ දේවල් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ඊටම දියුණු දේශපාලනික අදහසක් එක්ක තමයි ලංකාව ඉන්නේ. අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ආගේ දේශපාලන ජීවීන් තමයි මේක ඇතුලේ වැඩ කරන්නේ. නිකම්ම කලාව කරනවා කියන එක නෙමෙයි. මම පෞද්ගලිකව කැමතියි එහෙම දේශපාලනිකව කලාව කරන එකට. ඒක ලංකාව ඉතා තදව දේශපාලන පක්ෂ දේශපාලනය නෙමෙයි. එයාට දේශපාලනයක් තියෙනවා. එයා විශ්වාස කරන එයාට දකින්න දෙයක් තියෙනවා. ඒ දේ එයාගේ
වියමන ඇතුලේ තියෙන. මේ පළවෙනි ෂෝට් ෆිල්ම් එකේ ඉඳලා ඒ ගේන දේ. ඊට පස්සේ ආගේ රංගන ශිල්පිනියක් විදියට ලංකා මාක් කරලා තියෙන දේවල් ටික. මේක පොඩි අපිට පොඩි දුක හිතෙන දණක් වෙනවා රංගන ශිල්පින සමහරලාට අතහැරෙන. අධ්‍යක්ෂක විද්‍යාලයේ තමයි මතුවේගෙන ඉන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එයා ඒ වැඩේට සාධාරණ ඉතාම හොඳින් කරන නිසා සහ ඒක පුරවන්න තව කෙනෙක් නැති කලාවයක්. ඒ කලාවේ හරි පොඩ්ඩයි වැඩ කරමින් ඉන්නේ. ඒක නිසා ලංකා ඉස්සරහට මේක යන්න ඕනේ. මේ වගේම අරකෙත් යන්න ඕනේ. මොකද ඒකත් වෙන කතන්දරයක්. කියන්නේ ලංකඩ ලංකා හැසිරෙන රංගන ශිල්පිනෙක් විදියට මම ගත්තොත් එහෙම දැන් සංගදාසකෙක් ඇතුලේ එයා ගේන විලාසය. එයා ඒ ස්ටේජ් එකේ හිටගත්තට පස්සේ අපිට දැනෙනවා නෝනම නළුවෙක් නිළියෙක් හිටගෙන පළවෙනි දෙපස කියනකොට අපිට දැනෙනවා මෙයා වැඩ කරන්න පුළුවන් ද බැරිද කියන එක. ඉතින් ලංකාව එක හිටගත්තට පස්සේ දැනෙන පෞරුෂය. ජගත් චමිල හිටගත්තට දැනෙන පෞරුෂයක් තියෙනවා. ඒකට සමානුපාතිකව ලංකාව හිටගත්තට පස්සේ දැනෙන පෞරුෂය සහ මේ දෙන්න එකතු වුණාට පස්සේ හැදෙන රහ. ඉතින් ඒ වගේ නිළියෝ හරි අඩුයි ලංකාවේ. නිළියෝ ඉන්න ගොඩක්. නළුවොත් ගොඩක් ඉන්නවා. නමුත් අර පෞරුෂවත් නළු නිළියෝ කියන අය හරිම අඩුයි. එහෙම පෞරුෂයක් තියෙන කෙනෙක් සායගේ අදහසත් එක්ක මං හිතන්නේ දැන් ලංකා බණ්ඩාරනායක කියන්නේ අපි මේ කතා කරපු හැමදේමත් එක්ක අධ්‍යක්ෂකවරියක් සහ රංගන වේදිනියක් ඒ කියන්නේ රංගන ශිල්පිනියක් අතර දෝලණය වෙන චරිතයක් නේද අපි ලංකාවෙන් අහලා දැනගනිමු මේ කොහොමද මේ අධ්‍යක්ෂකවරියක් සහ රංගන ශිල්පිනියක් අතර මේ ඒ ගැප් එකේ හිදස ගැන ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ සහ ඒ දෙක අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔබේ අත්දැකීමත් එක්ක මෙහෙමයි ඒක එක්තරා විදිහකට එහෙම වෙනසක් තියෙනවා කියලා කියන්නත් පුළුවන් එහෙම නෑ කියලා කියන්නත් පුළුවන් තත්ත්ව තියෙනවා දැන් ලොකු තියෙන ලොකුම වෙනස තමයි අධ්‍යක්ෂකවරියක් විදිහට වැඩ කරනකොට දැන් මෙයාත් ඩිරෙක්ටර් කෙනෙක් නිසා මෙයාත් දන්නවා එයා තමයි තීරණ ගන්න ඕන එයා තමයි එයා දිහා තමයි ඔක්කොම බලන් ඉන්නේ එතකොට තමුන්ට පැහැදිලි අදහසක් නැත්තම් වෙන්නේ ඒ අදහස එනකම් බලන් ඉඳලා ඊට පස්සේ අනිත් අය ඒගොල්ලෝගේ අදහස් දාන්න ගන්නවා. එතකොට තමුන්ට හරි අදහසක් නැති වුනහම අනිත් අයගේ අදහස් වලින් තමයි තමුන්ගේ වැඩේ එතකොට හැදෙන්නේ. ඒකට වෙනස් හැඩයක්. එතකොට තමුන්ගේ වැඩේ නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ ගැටලුව ගොඩාක් වෙලාවට අපි දකිනවා වැඩ කරන්න ගියාම සමහර අයත් එක්ක. ඉතින් මම තෝරා බේරා ගත්ත ඇත්තම අර කියනවාගේ අධ්‍යක්ෂකවරු එක්ක තමයි මම නිළියක් විතර වැඩ කරනකොට වැඩ කරන්නේ. මොකද මම ඒක එන්ජොයි කරනවා. මම මේක කරන්නේ මුදල් උපයන්නවත් මම ජනප්‍රිය වෙන්නවත් කරන දෙයක් නෙමෙයි. ඒක මම මගේ සතුටක් වෙනුවෙන් කරන දෙයක්. ඉතින් එතකොට මගේ ජීවිතයට දේවල් එකතු කරන්න පුළුවන් නළු නිළියෝ අධ්‍යක්ෂකවරුත් එක්ක තමයි මම ආසාවෙන් වැඩ කරන්නේ. එහෙම නැති තැන්වල මම ෂේප් එකේ පටා බායි ක්ලයින්. ඒ කියන්නේ ඔබ රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වීම පහසුවක් වුණාද පසු කාලීනව? අනිවාර්යෙන්ම දැන් මගේ මේ වුණාද කෙටි චිත්‍රපටි වල බැලුවම ඒකෙතර වේදිකාවේ මගේ ආපු එලිමන්ට්ස් ගොඩාක් තියෙනවා. සහ දැන් මම අර ඉස්සලා කිව්වනේ මේ අපේ ජීවිතවලට බලපත්තු කරන මිනිස්සු කියලා. ඉතින් එහෙම තව හම්බ වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. එයත් මගේ ජීවිතේට මම මේ මම දැන් මම දෙයක් අධ්‍යයනය කරමින් මම යම් මතවාදයක ඉඳමින් මට යම් දේශපාලනික අදහසක් එක්ක වැඩ කරනකොට ඒ පුද්ගලයාත් මට විශාල වශයෙන් බලපෑවා. එයා දැන් ජීවතුන් අතර නැහැ. පසන් කොඩිකාර සය දන්න ඇති මේ. ඉතින් පසන් අයියව මට ගොඩාක් මගේ ජීවිතයේ තරුණ කාලේදී බලපෑවා. එක එක විදිවලට දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඔහු මට ගෙනල්ලා දෙනවා පොත්. මට එච්චර ඉංග්‍රීසි බෑ. මම සිංහල මාධ්‍යෙන් ගම අනුරාධපුරේ කොන්වෙන්ට් එකට ගියේ සිංහල මාධ්‍යනේ ඉගෙන ගත්තා. ඉතින් ඉංග්‍රීසි මාධ්‍යෙන් පොත් කියවන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි සාහිත්‍යයේ තියෙන දේවල් අපිට මගහැරිලා තියෙනවා. ඉතින් මට ඉංග්‍රීසි පොත් ගෙනලා දෙනවා. දීලා දවස් දෙක තුනකින් අහනවා කොච්චරක් කියවුවද? ඒ පොත කියවන කම්ම අහනවා නංගි කොච්චරක් කියවුද? තාම මගේ ළඟ තියෙනවා ටු මයි ඩියර් ලිටල් සිස්ටර් හරි මොනා හරි කියලා සයින් කරලා දුන්න ඒ පොත් තියෙනවා මං ගාව. ඉතින් ඒ එයාව හම්බ වෙන එක මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. මේ මම කරමින් ඉන වැඩවලට සහ මම අධ්‍යාපනයෙන් ඉදිරියට ගියත් ඔහු නිසා නැත්නම් මම අධ්‍යාපනයත් අතහැරලා එහෙම තිබිලා අවසානයේදී මම එංගලන්තේ මාස්ටර් එකක් කරලා එන තැනට එනකන් යන්නත් අර ඒක තමයි මට බලපාන්නේ. ඉතින් ඒ වගේ හම්බ වෙන මිනිස්සු සහ ගන්න අවස්ථා තමයි අවසානයේ දර මුලදී අපි පටන් ගත්තා වගේම. අපි හඳුනා ගන්න ලංකා විවිධ මතදරන මතවාදිනියක්. මම එකම ප්‍රශ්නේ සායගෙනුත් අහනවා ලංකාගෙනුත් අහනවා. ලංකා ස්ත්‍රීවාදියක්. නෝ ස්ත්‍රීවාදී කියන එක ඒ ස්ත්‍රීවාදී කියන එක එක්කෙනා අර්ථකථනය කරන විදිහත් වෙනස්. ඒතර එක උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? ස්ත්‍රීවාදියක්ද කියන්නේ ස්ත්‍රිය ගැන කතා කිරීම ස්ත්‍රී දර ජාතිය ගැන කතා කරන ආදිවාදී වැඩ කරනවා. ලංකා මොකද කියන්නේ? සායා කීප එකට සම්පූර්ණයෙන්ම එක ගයි. නෝද නැද්ද? මෙහෙමයි ඒකට ඔව් කියලා කිව්වොත් එහෙම ඔව් කියලා කියන්න මට හේතු ටිකක් තියෙනවා. නැහැ කියනවා නම් නැහැ කියන්න හේතු ටිකක් තියෙනවා. ඒතර ඔව් සහ නැහැ කියන දෙකම කියන්න වෙනවා. දෙය ප්‍රශ්නේ වගේ. හරි බැලන්ස් කරලා ප්‍රශ්නේට උත්තර දෙන්න. ඇත්තටම දැන් අපි දකින
ඔබගේ අපි අහලා තියෙන ඔබගේ අතරම බොහෝ තැන්වල කියන්නේ මේ ලංකාව කියන්නේ ස්ත්‍රීවාදී මුල් කරගෙන තිනවා. ස්ත්‍රීන්ට අසාධාරණයක් වෙන තැන්වලදී කතා බහ කරනවා කියලා. සාය, එහෙම කෙනෙක් එක්ක වැඩ කරනකොට කොහොමද වැඩේ ලේසිද? නෑ වැඩේ ලේසි. ලංකාව එහෙම කියන්නේ යාගේ මතවාදය හොඳම උදාහරණයක් මම කියනවා. ලංකත් එක්ක වැඩ කරනකොට මං කෙලින් මිනිහෙක් නාට්‍ය ලංකාව තමයි අපේ කස්ටියුම් කරේ. එයා එයා දැන් මේ නාට්‍ය විසින් ගේන මතවාදයේ සම්බන්ධව එයාට යම් ගැටලුවක් තියෙනවා නම් එයා ඒක කියනවා. මට මේක කස්ටියුම් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් නාට්‍ය මතවාදයේත් එක්ක එයා එකඟ නැත්නම් ඒක කියනවා. දැන් ඕකේ අවුල තියෙන්නේ සමහර අය එනවා වැඩ කරමින් යනවා. අපි වැඩේ කරන් යනවා. හැබැයි එකඟ නැහැ සමහර දේවල්. ඒතර එකඟ නැතුව වැඩ කරනවා කියන්නේ මාර ප්‍රශ්නයක්. ඒක කියන්නෙත් නැතුව වැඩ කරගෙන ලංකාව ඒතර මම දන්නවා ලංකාවේ සීමාව සහ ලංකා අපේ සීමාව හඳුරනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ යත් එක්ක වැඩ කිරීමේදී. එහෙම කෙනෙක් ඉන්න එක හොඳයි. එතකොට අපි අපිට වුණත් දැන් ලංකත් ඉන්නවනේ කියන අදහස එනවනේ. විසුගලින් නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවක ලින්ක් කතා කරනවා අසාධාරණ මං කියන කතා කරනවා වෙන විදිහකට මං කියත් එහෙම දේශපාලනික අදහසක් තියෙන මිනිස්සු වැඩවල ඉන්න එක හොඳයි. එතකොට අපිට වුණත් මේ පීලි පයින්න හම්බ වෙන්නේ නැහැ. අපිට පීලි පයින්න තැන්වල අපි ප්‍රශ්න කරනවා. එහෙම නැතුව දේශපාලනික අදහසක් නැතුව ඔහේ වැඩ කරන්න ගත්තට පස්සේ මං කියන්නේ අපි පුඩියම් දේශපාලනික අදහසකින් වැඩ කරනවා නේ. එහෙම නැතුව පිස්සු කියලා නෑ කවන්නේ. දේශපාලනික අදහසකින් වැඩ කරද්දී එහෙම දේශපාලනික අදහසක් සහිත මිනිස්සු ඉන්න එක හොඳයි. ලංකාවකාර සරලවම කියනවා නම් පිරිමියෙක් පස්සේ හරි අමං ගෑණියෙක් ඉන්න ඕනේ. නෑ එහෙමද? පස්සේ පිරිමියාට පස්සේ ඉන්න ඕනේ. ඒක නේ එතනත්. ඒක තමයි ගන්න ඕනේ. ඒකට උත්තර දෙන්න. ඇත්තටම දැන් මේ සමා වෙන්න මේ මේක එහෙම එහෙම කිව්වට මේ දැන් අපේ පාවිච්චි කරන වචන අපිට ව්‍යවහාරයේ තියෙන දේවල් එතකොට අර සායක් කිව්වා වගේ එහෙම අය ඉන්නකොට වෙන්නේ දේ අපි අපේ එකතු වීමෙන් ඒ දේවල් සමහර භාවිතාවයන් වෙනස් වෙනවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි දැන් මේ වගේ අපි සතුට සාමිච්චෙන් කතා කරන වෙලාවල අපි කොමඩි විහිළු කතා කියනවානේ. ඒතර විහිළු කතා කියනකොට ලංකාවේ ගොඩාක් විහිළු කතා කාන්තාවන් පාලන දාන ඒවා තමයි කතා තියෙන්නේ. උයන්න විතරයි. ඔව්. පැන්ඩමිටේ දිග කියනවා. ඔයගොල්ලෝ කියනවා. ඉතින් එතකොට මේ වගේ ඒ ගැන කතා කරන, ඒ කියන්නේ දැනගත්තත් කතා නොකරන පිරිස වැඩි. ඒතර මේවා කතා කරන කෙනෙක් හිටියම අර ගොල්ලොත් එක බැලන්ස් වෙනවා. ඒකට වෙන දේවල් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම එකක් තියෙනවා අපි එකතරා වැඩ කරනවා. ඒක සාය කියන්නේ මොකද්ද? ගේම් එක ඉල්ලනවා. ඒක නේ මං කියන්නේ ඒක අර අපිව චෙක් කරන එක හොඳයි නේ සමහර දැන් නේද කියලා. එතකොට අපි වුණත් දන්නවා අපිට ඒක මං කිය වෙන විදිහකට එහෙම මිතුරු සමාජයක වැඩ කරනකොට අපේ වුණත් අර විඳිච්ච නැති කෑලි තියෙන සමහර වෙලාවට මේ මලකට කාපු දැන් තියෙනවනේ. ඒ මලකට කාපු දැන් අපිට හදා ගන්න හොඳ කෑල්ලක් එනවා. මොකද සමහර කලාප තියෙනවා අපි අවධානය යොමු කරන්නේ නැති. එහෙම කලාප වලට අවධානය යන්න පුළුවන්. මේ වගේ චරිතයක් ඉන්නකොට සහ ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් යම් කිසි සංවාදයක් ඇති වෙනවා කියලා කියන්නේ මෙතනින් එහාට ඒක ගැන කතා බහ කරනවා. ඉතින් මම හිතන්නේ දැන් ලංකා බණ්ඩාරනායක අපි දකින නිර්මාණවේදිනී දිහා දැක්කොත් එහෙම හරි අමුතු වැඩ කරපු කෙනෙක් මුල ඉඳන්ම අමුතු වැඩ කරපු සහ කාන්තා අසාධාරණයට සහ කාන්තාවගේ අර සංස්කෘතිකව කාන්තාව ලෙස නිර්වචනය කරලා තියෙන දෙයට එහා යන්න සහ එතනින් පස්සේ ඒකේ තියෙන ප්‍රශ්න ගැන ඍජුවම නිර්මාණය තුළ කතා බහ කරපු කෙනෙක්. ඉතින් මේ කාන්තා නිදහස වෙනුවෙන් පෙනී හිටින ලංකා ගැන සායට මොනවාගේ අදහසක් තියෙන්නේ මේ සම්බන්ධයෙන්? ඔව් එකක් මම කැමති නැහැ එහෙම ලංකාව එහෙම කොටු කරන්න කියන්නේ. කාන්තාව කාන්තාව වෙනුවෙන්ම තමයි ලංකාව වැඩ කරන්නේ කියන එක. ඒතකොට ඒ කියන්නේ යාගේ තියෙන පුළුල් චිත්‍රය අපි ලඝු කරන ලඝු කරනවා. ඒ යාගේ පෙනී සිටීම් ගැන ඉතා විශාල ගෞරවයක් තියෙන එක මේ නිර්මාණවල විතරක් නෙමෙයි. ලංකාව මේ බිමේ හිටගත්ත කෙනෙක්. මතකණන් පිරිමි පාර්ශවයේ කෙනෙක් විදිහට ඒකට එකඟ වෙන්නේ නැද්ද? එකඟ වෙන්නේ කියන්නේ දැන් ලංකාව මෙහෙම කරනවා මම කැමති නෑ ලංකා කාන්තාව. එහෙම වෙන්න ඕනේ නෑ. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ ලංකාව තුල නේ. ලංකත් එක්ක කිසිම නොයෙකුත් රායක් නෑ ලංකා. මං කිය ලංකාව අසාධාරණයක් වෙච්ච තැන්වල මේ ඇතුළට වෙලා ඉඳලා නිර්මාණ වලින් විතරක් කර කර ඉන්නවා කියලා කතන්දරයක් නෑ. ගෙලින්ම ගෝල් ෆේස් එකේ අර සාරිය ඇඳගෙන බැස්ස දින 58 ප්‍රශ්න වෙලාවේ මේ සමාජ ක්‍රියාකාරණයක් විදිහට ඒ කාර්යයක් පිටු කරලා ඒ විතර නෙවෙයි වර්ණයේ සම්බන්ධ දේවල් වලදී එළියට බහලා කතා කරා. එයාගේ Facebook ගිනීම බැලුවොත් එහෙම උගලට බලා ගන්න පුළුවන්. සෑහෙන්න ඍජුව මේ දේවල් වලට මැදිහත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ලංකාවේ භාවිතයේ සම්බන්ධව අපිට අපි ඉතාම අගය කරනවා සහ එහෙම අය ඉන්න ඕනේ. ඒක දෙපැත්තෙන්ම වෙනකොට නිර්මාණ ඇතුළත් ඒක වෙනකොට සහ පෞද්ගලිකවත් ඒක වෙනකොට ආතල්. දැන් ලංකාව මෙහෙමනේ දැන් අපේ නිර්මාණයක් කියලා කියන්නේ නිර්මාණයක් සහ නළු නිළියන් කියන්නේ මේ සමාජයේ හදවතට කතා කරන්න පුළුවන් ඉස්සර ඉඳන් මෙහෙමයි. දැන් අපි විජය කුමාරතුංග මහතා ගත්තොත්, ගාමිණී ෆොන්සිකා මහතා ගත්තොත්, මාලනි මේ මහත්මිය ගත්තොත් ඒ හැම දෙයක්මත් එක්ක අපිට හදවතට කතා කරලා සමාජීය ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් ඔබ ඒ කාර්යය අතට අරගෙන ඉන්නවා කියලා මට හිතෙනවා.
අද වෙනකොට ලංකාවේ මේක අපි කතා කළ යුතුම පැත්තක් නමාපචාර කාන්තා හිංසනයන් කතා බහට නොක් මේ ලක් නොවන මාතෘකා ගොඩක් තියෙනවා හැබැයි ඔබ ඒ වාරණ බැමි බිඳගෙන ගිහිල්ලා කතා බහ කරනවා ඔබ හිතනවද ඔබේ නිර්මාණ තුලින් සමාජයේ වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා හෝ ඇති කරන්න පුළුවන් කියලා දැන් ওই වෙනස කිව්වහම ඒක එක තැනකදී ඇති වෙන විතරක් වෙනසක් නෙමෙයි වෙනසක් කියන්නේ ඒක අනවර්තව කාලයත් තිස්සේ සිද්ධ වෙන දෙයක් මට කලින් හිටපු නිර්මාණකාරියොත් ඒ වෙනසට දායක වුණා මම කියන්නේ සිනමාව ගත්තොත් විතරක් මමත් මගේ පුළුවන් හැටියට මමත් දායක වෙනවා සහ මට පස්සේ ආපු තරුණ සිනමාකාරින්න ඒගොල්ලොත් මේ ප්‍රවාහයේ ඉන්නවා ඉතින් මේ ලොකු ප්‍රවාහයක මම එක්කෙනෙක් විතරයි සානි ක්ෂේත්‍රවල වැඩ කරන ගැහණු පිරිමි කියන්නේ පොදුවේ ගැහණුදු පිරිමිද නැතුව ඉන්නවා ඉතින් මේ අපි හැමෝම එකතු වෙලා කරන දෙයක් ඉතින් මම මනුස්සයෙක් විදියට මගේ පැවැත්මේ කාර්යභාරය කරන්න මම උත්සාහ කරනවා ඉතින් ඒක ඔව් ඒක විතරයි ඉතින් ඒ කාර්යභාරය කරන අතරතුර අපිට බලන්න දෙයක් තියෙනවා ඒකත් පොඩ්ඩක් බලලෙමු සංක සායකාර සහ දැන් ලංකා මේ දෙදෙනාම තෝරාගෙන තියෙන මාධ්‍ය කෙනෙක් කෙටි චිත්‍රපට අනිත් කෙනා වේදිකා නාට්‍ය ඉතින් මේ නාට්‍යයත් දෙල්ලට තදේශන කරනවා මදනේ මේ මාධ්‍ය ජනතාව අතර දැන් ඔබ දෙදෙනාම බලාපොරොත්තු වෙන්නේ සමාජය තුල කතිකාවතක් ඇති කරන්න සමාජය තුල සංවාදයක් ඇති කරලා මේ සමාජයේ ප්‍රගමණයට දායක වෙන්න ඔබ දෙදෙනාම බලාපොරොත්තු ඉතින් ඔබ දෙදෙනා මේ තෝරාගත්ත මාධ්‍ය ජනතාව අතරට ප්‍රායෝගික තලයේ යනවා කියලා හිතනද මම හිතන්නේ දැන් චිත්‍රපටයක් ගත්තොත් එහෙම අපි දන්නවා සිනමා ශාලා තියෙනවා එතකොට ටෙලි නාට්‍යයක් ගත්තොත් එහෙම ඒකට රූපවාහිනී ප්‍රචාරයක් හම්බ වෙනවා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරයක් හම්බ වෙනවා හැබැයි වේදිකා නාට්‍ය සහ කෙටි චිත්‍රපට මේ දෙකට ඒ හම්බ වෙන ප්‍රචාරයත් එක්ක ඔබ හිතනවද ඒක සමාජයේ තුලට අර ඒ කතිකාවත ප්‍රායෝගික තලයේ යනවා කියලා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් විදිහට මට ඔය ප්‍රශ්නේ ආවා 2016දී එතකොට මම මගේ තිබිච්ච සම්බන්ධකම් මම උපරිම පාවිච්චි කරා ඒ කියන්නේ නොකරපු දෙයක් නැති තරම් මම පාවිච්චි කරා උපරිමෙන් මම ඒ කාලේ GIZ එක කියලා ආයතනයක් තියෙන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ලංකාව වටේම මම හිතන්නේ දර්ශන වාර 20ක් 30ක් විතර මේවා කරා ඊට පස්සේ කතා කරන ඕනම කෙනෙක් මට කතා කරුත් මේ අහවල් තැන චූටි ඔඩියන්ස් එක 10 දෙනෙක් 15 දෙනෙක් ඉන්න තැනක වුණත් මම යනවා කඩාගෙන ගිහලා චිත්‍රපටිය පෙන්නලා කතා කරලා එහෙම කරනවා ඒ එහෙම ගොඩාක් ඒවා කරා මම මගේ චිත්‍රපටිය ගෙන යන්න සහ මම මට කතා කරනවානේ දැන් ඊළඟට ඉන්න යන් අයත් කතා කරලා අක්කේ කොහොමද මෙහෙම කරන්නේ නැත්නම් අංගි කොහොමද කරන්නේ කිව්වහම මේ හැමෝත් එක්කමත් මම පුළුවන් උපරිම ඒ නිර්මාණත් ගෙන යන්න උත්සාහ කරනවා හැබැයි ලංකාවේ ඒ ප්‍රශ්නේ තියෙනවා කෙටි චිත්‍රපටි වලට පෙන්වන්න තැනක් නැහැ ඒක මම හිතන්නේ දැන් මම හිතන්නේ 60-70 ගණන් වල නමුත් ඊට වඩා ගොඩක් සංස්කෘතිය වෙනස් මේ දීර්ඝ චිත්‍රපටියක් කරන්න කලින් කෙටි චිත්‍රපටියක් කරන්න ඕන කියන සම්ප්‍රදායක් තිබිලා තියෙනවා ඊට අමතරව කෙටි චිත්‍රපටි තියටර්ස් වල දීර්ඝ චිත්‍රපටියක් එක පෙන්වන සම්ප්‍රදායවල් තිබිලා තියෙනවා ඉතින් ඒව ඔක්කොම දැන් නැති වෙලා ගිහලා දැන් නැහැ දැන් කෙටි චිත්‍රපටි උළලවල් එකක් හෝ දෙකක් තියෙනවා ජෆ්නා එක තියෙනවා ඊට පස්සේ ඇජෙන්ඩා 14 කියලා තියෙනවා එම් බ්‍රිටිෂ් කවුන්සිල් එක කරන ඒවා තියෙනවා ඉතින් ලංකාවේ හරිම අඩුයි අවස්ථා හැබැයි අපිට ඕනකම තියෙනවා නම් සහාර එක්ස්ට්‍රා මයිල් එකක් අපි යනවා කියන්නේ එක්ස්ට්‍රා මයිල් එක යන්න සිද්ධ වෙනවා ඒ එක්ස්ට්‍රා මයිල් එක යන කෙනාට හොයාගන්න පුළුවන් දැන් මම තමයි හොඳම උදාහරණය මම එක්ස්ට්‍රා මයිල් 100ක් විතර යන්න උනත් නරවා කියලා 100 වෙනි අවස්ථාව කියලා 100 වෙනකන් යන එක්කනේ 101ටත් යනවා නම් යනවා ඕනම යනවා මම අවස්ථා ගන්නවා යනවා 1000ක් හරි යනවා ගිහිල්ලා ඒක කරනවා ඉතින් එහෙම වෙන්නත් සිද්ධ වෙනවා ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ අවාසනාව එක විදිහකට අපේ ඉන්ඩස්ට්‍රි එක දියුණු නැති එක
නමුත් ඉතින් අපි දියුණු නැහැ කියලා මැරලා යන්න බෑ අපි දෙයක් කරලා මැරලා යන්න ඕනේ සාය දැන් ඔබ අධ්‍යක්ෂකවරයෙක් විදිහට දැන් කෙටි චිත්‍රපටි වලට ප්‍රේක්ෂකාගාරයක් නැහැ ප්‍රේක්ෂකාගාරයක් නැතිවීම සමහර වෙලාවට කොච්චර හොඳ නිර්මාණ කළත් පොඩි දුකක් තියනවානේ අපි මෙච්චර මහන්සි වෙලා මේ නිර්මාණය කළා මොන වගේ දේවල් දිතෙන්නේ අපි මෙන්න මේ දේවල් කරොත් එහෙම ලංකාව තුල ප්‍රේක්ෂකාගාරයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් මොන වගේ යෝජනාද යෝජනාද මොනවද තියෙන්නේ ඔව් අධ්‍යක්ෂක යෝජනා කියන්නේ මෙහෙම ප්‍රේක්ෂකාගාරය ඇත්තටම කෙටි චිත්‍රපටි වලට විතරක් නෙමෙයි ලංකාවේ සිනමාවටත් නැහැ මේ වේදිකාවටත් නැහැ ගාරයික වෙනවා අපි කියන දේ. ඒ අතීතයේ තිබ්බනේ දැන් නැති උනේ. අතීත විභූති ඉවරයි නේද? ඒක පස්සේ අතීත විභූතිය කියලා ඉවරයි. ඒකට ඕක ඉතාලම පහසුවෙන් කියන්න පුළුවන් මේ තියෙන්නේ සංගීත සම්දර්ශනයේ ග්‍රවුන්ඩ් එකක් පිරෙන්න ඉන්නවනේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ඔලුගෙඩි ප්‍රමාණය එකතු කරොත් එහෙම ඒ ප්‍රමාණය නැහැ ලංකාවේ වේදිකා නාට්‍ය වල අවුරුද්දක් බලන ඔඩියන්ස් එකේ එකතුව. ඒක සමාන වෙන්න ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත යථාර්ථය. සිනමාව ගත්තත් එහෙම තමයි. කෙටි චිත්‍රපටි ගත්තොත් ඊටත් වඩා ඔබ සිනමාවට දැන් මොනවා මොනවාරි මට්ටමින් පිරිසක් එනවා. නමුත් කෙටි චිත්‍රපටි එහෙම බලන්නත් බෑ. ඒතර ඒක පෙන්වන්න වෙන්නේ වෙන විදියටම තමයි. ඒතර ඒකට විකල්පය තෝරගත යුත්තේ කෙටි චිත්‍රපටි කරුවාම තමයි. මොකද රාජ්‍ය කියන එකක් තේරුවන්නේ නැහැ බුරු කතා කරලා නිකන් තේරුවන්නේ නැහැ නේ ඔයගේ කියන්නේ. ඒතර කෙටි චිත්‍රපටි කරුවාම තමයි මේ දේවල් තෝරගත යුත්තේ. නාට්‍ය කරුවාටම තමයි නාට්‍ය අරන් යන විදිය හදාගන්න වෙන්නේ වර්තමානයේ. අපි නැත්තම් ලොකුවර මේක කවදාරි අපි මේක සිස්ටම් එක හදලා වැඩ කරනවා කිව්වොත් අපි මෙරලා ඉවරලා තමයි සිස්ටම් හදන්න වෙන්නේ. නමුත් අපිට මේක කරමින්ම තමයි යන්නේ. හැබැයි මේක කුඩා වීම කියන එක මං කියන්නේ දුක් වෙන්න ඕන කාරණේකුත් නෙමෙයි. සමහර දේවල් තියෙනවා අපි කරන ප්‍රකාශනයන් උඩාවට පටන් ගත්තට පස්සේ ගේන සංවාදයේ ඇතුලේ ඒක මහ පරිමාණයෙන් වෙනස් කරන සටන ආරම්භ කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ලංකාවේ සමරිසි අයිතිවාසිකම් සම්බන්ධව ගෙනාවු අරගෙන. ඒගොල්ලෝ නිකමට අපි ආපස්සට හැරලා බැලුවොත් එහෙම දශක එකහමාරකට විතර කලින් මේ වචනේවත් කියන්න බෑනේ මේ වගේ channel එකට ඇවිල්ලා කියන්න බෑනේ. හැබැයි අද වෙනකොට ඒගොල්ලෝ තාම දියුණු තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක ඉන්නේ අකණ්ඩව අරගෙන ආපු කුඩා අරගලවල. ඒක ප්‍රවාහයක් විදියට ආවා. ඒකට දැන් ඒක තමයි ඉස්සරහට ආවේ. ඒ කියන්නේ ඒක කුඩාවට පටන් ගත්ත වැඩි ඉස්සරහට ආවා. මං කියන්නේ ඒකට හැමෝම වෙන වෙන මට්ටමින් දායක වෙනවා. ඒ දැන් ලංකා ෆිල්ම් එකක් ඇදුවා ට්‍රාන්ස්ජෙන්ඩර් සම්බන්ධ. ඒකට එහෙම දේවල් අර මහා සටනකට තමයි දායක වෙන්නේ වෙන වෙන මට්ටමින්. ඒ නිසා අපි හදන මේ කුඩා දේ අපි හදන කුඩා සංවාදය කොයි හරි වෙලාවක මහා පරිමාණ මහා ධාරාවකට එකතු වෙයි. හැබැයි ඒ නිසා අපි අර ඒක කවදා හරි මහා ධාරාව හැදුනට පස්සේ අපි මේක එකතු කරනවා කියන එක නෙවෙයි. අපි වැඩේ කරමු පුළුවන් ප්‍රමාණයකට. ඒක ගිනියන වැඩේ අර විදියට මේ ලංග කිවිච්ච මොඩල් එක හොයාගත්තා. සහ දැන් අපි තවදුරටත් තනිවෙච්ච දූපතක් නෙමෙයි. දැන් අපි අන්තර්ජාලය තියෙනවා නව තාක්ෂණික දේවල් තියෙනවා. ඒකට අපි ලෝකෙට විවෘතයි. ඒතර මම මේ අපිට අවස්ථා ගොඩාක් එළියේ තියෙන ඒවා විවෘත වෙමින් තියෙනවා. විශේෂයෙන්ම දකුණු ආසියාවටම වෙරිමෙච්ච ඒවා සහ ලෝකයේ තියෙන අනිකුත් අවස්ථා. ඉතින් ඒවටත් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් මගේ එක උනේ එහෙම රිවර්ස් එකකින්. يعني මම එහෙම ගිහිල්ලා අවස්ථා ගත්තාම මට හම්බවෙච්ච දේවල් පාවිච්චි කළා මම නැවතත් රට ඇතුළේ වැඩ කරා. ඒ සමහර වහන ඇයි ලංකාවට ආවේ කියලා. නමුත් අපි එන්න ඕනේ මේ රටට මේක අපේ රට. අපි මේක ඇතුළේ වැඩ කරන්න ඕනේ. මොකද එතන තමයි අපේ මුල් තියෙන්නේ. අපි මුල් ගලවගෙන ගිහිල්ලා පැල වෙන්න බෑ. එම කපලා ගිනිච්ච ගහක් වගේ වෙනවා. නැහොත් අපි මේ රට හදන්න ඕනේ. ඉතින් අපිම තමයි හදන්න ඕනේ. සාය කියන විදිහට ඇත්තටම ලංකාවේ නිර්මාණකරු එකතු වෙලා යම්කිසි වැඩපිළිවෙලක් මේකට කරන්න සහ ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නම මම ලංකාවෙන් අහන්න කැමතියි මේ ලංකා ඒ ප්‍රචාරණයට සහ මේ නිර්මාණකරුවන්ට අතහිත දෙන අර මුනින්ද අර ඔබ YouTube නාලිකාවක් ආරම්භ කළද බ සිනේ ලයින් කියලා ඒ විදිහට අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරොත් ඔව් ඒක තමයි මම ඒකත් ඇත්තටම උත්සාහ කරේ දැන් කෙටි චිත්‍රපටි ගොඩක් වෙලාවට මේ අපි ලැප්ටොප් එකේ තියෙනවා ඒක අමතකවත් වෙලා යනවා ටික දවසකින් ඒක ෆෝමැට් වෙනවා ඩිලීට් වෙලා යනවා එහෙම එකක් දන්නෙත් නැහැ මොනවත් නැහැ ඉතින් මට හේතුනම් අපිට මීට වඩා ආකයිව් එකක් විදියට පුළුවන් නම් තාම මූලිකම අධිරේ තියෙන නමුත් මම උත්සාහ කරනවා එහෙම පොඩි ඒ කියන්නේ මෙහෙමයි දැන් YouTube තියෙන නිසා ගොඩාක් YouTube ප්‍රේක්ෂකාගාරයට ගැලපෙන්න වැඩ ඒ කියන්නේ අපේ තියෙන පුළුල් දැක්මවල ඔක්කොම අපි ඕල්ට් කරගෙන යනවා මේ අඩු කරගෙන මේ කොමඩි එහෙම නිකන් අර සමාජයේ අර මොකද අපිට views නේ ඕනේ අපිට සල්ලි හම්බ කරන YouTube channel කරන්නේ ඉතින් මේක පස්සේ යන ටිකට් නිර්මාණ වලට එහා ගියපු වෙන නිර්මාණ ටිකකුත් ලංකාවේ ගොඩාක් වෙනවා ඉතින් ඒ ටික තියෙන තැනක් නැහැ කියලා මට හිතුණා ඉතින් ඒ වෙන නිසා මම හිතුවා මෙහෙම තැනක් මෙහෙම කියන්නේ forum එකක් තියෙනක හොඳයි කියලා ඒ අදහසින් තමයි පටන් ගත්තේ තාම මූලික අධිරේ තියෙන ඉතින් කරගෙන යනවා ඔව් කාන්තාවන් කියලා කියන්නේ ගේ මුල්ලට වෙලා ඉන්න ඕන කෙනෙක් කියලා මතයක් නිර්මාණය වෙලා තිබුණු කාලයක මේ මත බිඳගෙන ඉදිරියට ආපු කාන්තාවන් බහුතරයක් අද ලංකාව තුළ ඉන්නවා. ඉතින් ඒ බහුතරය අස්සේ පිපිලා ච
ජාත්‍යන්තරයේ ජයගත්ත කෙනෙක් තමයි ලංකා බණ්ඩාරනායක කියලා කියන්නේ. ඉතින් අද දවසේදී නුගසේවනත් එක්ක එකතු වෙලා කාන්තාවන්ට එවැගේම අපේ රටේ කලාවට හයියක් වෙන විදිහට කතා බහකට එකතු වුණාට ලංකාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එවැගේම අසංක අසංක යාළුවෙක් විදිහට ඇවිල්ලා එවැගේම ශේෂ්ත්‍රයේ වෙන්න තියෙන දේවල් සහ වෙලා තියෙන දේවල් සහ ඉදිරියට කරන්න ඕන දේවල් ලංකා වගේ අය තවත් බිහි වෙන්න හයියක් වෙන්න කතා බහ කළාට අසංක සායක්කාර ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි හිතනවා අද දවසේ නුගසවෙනෙන් බොහෝ දේවල් ඔබේ ජීවිතයට අපි සමීප කරන්නට ඇති. ලංකා අසංක වගේ බොහෝ දෙනෙක් හෙට දවසේදී ලංකාවට බිහි වේවායි කියන බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඇතුව තමයි ඔබ දෙපළට ආයුබෝවන් කියලා සබ් දෙමින් අද දවසේ නුගසවෙනෙන් අපි සමගන්නේ ඔබට ප්‍රාර්ථනා කරන සුබ දවසක්.